आय बन निदुख निरोग मत यहापत वासनावंत जायग्रह काल परिच्छेद प्रार्थना करण ओब सियलु दिनाटम इतिं ओन्न मासीम विशेष इता सुशेषु वेडसटन करण तम ओब सम संबंध ने गोडा दिन दन्नो मे जुनी मासे अवसान वेद जूली मासे आरंभ वेद्दि मेतेक दस कुंभ राशि तुल गमन करमिन इन सेनसुरु ग्रह नत शनि ग्रह वक्र भावयट पत्वीमक सिद्ध उन्नति वक्र भावयत एक्क नवंबर मासे पालुसन दक्वाम जुनी मास 30 नवंबर 15 दक्वाम මේ වක්‍රභාවයෙන් තමයි ශනිග්‍රහය කුම්භ රාශිය තුල තමන්ගේම සක්ෂේස රාශිය තුල ගමන් කරන්නේ. ඉතින් මේ වක්‍රභාවය කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් කියන දීර්ඝ වශයෙන් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි විද්‍යාත්මක වශයෙන්. ඔබ මගේ රාගශ්‍රී නිර්වාණ Facebook පිටු මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්නම්. කෙටියෙන් කියොත් මේ වක්‍ර වීම යනු සමහරු අර්ථකථන දෙනවා. සමහර ජ්‍යොතිෂයෙන් පවා අර්ථකථන දෙනවා. මේ ග්‍රහය ආපස්සට ගමන් කිරීමක් නෑ. එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ග්‍රහය කවදාවත් ආපස්සට ගමන් කරන්නේ නෑනේ. ඒක විහිළුවන්නේ. ඇත්ත කතාව මේ ජ්‍යොතිෂය අපි සලකන්නේ පෘථුවියට සාපේක්ෂව අනිත් ග්‍රහයන්ගේ චලිතේ මොකද හේතුව සාපේක්ෂ ප්‍රවේග කියලා අපි දන්නවනේ අපි ඉගෙනගෙන තියෙනවනේ ඉතින් අනිත් එක සූර්යයා වට සියලු ග්‍රහයන් එකම වේගෙන් චලනය වෙන්නේ නැනේ ඒතර සමහර වේගෙන් ගමන් කරන සමහරු සාමාන්‍ය මන්දගාමි ගමන් රටාවක් තියෙන එතකොට ওই අවස්ථාවේදී සමහර තැන්වලදී පෘථුවියට සාපේක්ෂව බදි ඉදිරියෙන් පේන ග්‍රහයෝ අර පෘථුවියට වඩා අපි එක උදාහරණයක් ගත්තොත් හිමින් යන මන්දගාමි ග්‍රහයක් ගත්තොත් සමහරක් රට අර කාල පරිච්ඡේද වල පසුපසින් පේන්න පුළුවන්. ඕක තමයි සාපේක්ෂව සලකන වක්‍ර ගමන කියලා කතා කරන්නේ. ඒ ඇති ඒ ගැන කතා කරාම ඔබට විශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්ව වගේ මට මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්න. ඉතින් අපි අද කතා කරමු එහෙනම් මේ සෙනසුරු වක්‍ර වීමත් එක්ක ඉතා සුවිශේෂී ග්‍රහයක් දීර්ඝ කාලයක් බලපානවා. මේ වක්‍ර භාවයත් එක්ක ලග්න වලට කොහොම බලපාවිද කියලා මොකද හේතුව ගොඩ දෙනෙක් මැසේජ් කරලා දෙනවා සෙනසුරු වක්‍රය ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් පල කරන්න කියලා. ඉතින් ඒක නිසා මම මේ පල කරනවා. ඉතින් විශේෂම කාරණා මේ සෙනසුරුගේ ගමනත් එක්ක ගොඩදෙනෙක් බය වෙන කාරණාව තමන්ගේ ජීවිතේ ඒ රාෂ්ට්‍රකයන් ජන්මේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් අෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් සමහර ලග්න හිමියන්ට පොදුවේ බලපාන ලග්න ඒ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් ඔය කොමන ආකාරයකින්වත් ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වීම තුල කොහොම බලපෑමක් ඇති කරද කියන සමහර කඩ ඔබ අහලා තියෙ වක්‍ර ගමනත් එක්ක ඒ වගේ බලපෑම් තියෙන අයට ඒ අසුභකාර දේවල් ටික වේගවත් වෙන ඔය කතන්දර ගොඩක් කියනද ඉතින් ගොඩ දෙනෙක් ඔය බයත් එක්ක කතා කරන නිසා මම කතා කරන මේ වීඩියෝවත් එක්ක කතා කරද්දි හැම ලග්නෙටම ඒ රාශියක ඔබට පිහිටනවද කියලා ඔබටම ඔබේ කෙන්සටහනෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ආකාරයත් හැබැයි කිසිම ආකාරයක ඔය ඒ රාශියක ඉඳලා බිය වේ යුතු නැහැ මොකද හේතුව ඒ රාශියක ඇතුළේ අසුභඵල තියෙනවා ඒක ඇත්ත ඒ වගේම සුභඵලත් තියෙනවා මේ දේවල් ගොඩ දෙනෙක් කියන්නේ නැහැ මොකද අසුභඵල කිව්වොත් තමයි බය කරලා ඔය බිස්නස් කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි අසුපල් දෙනගමු වැඩි වශයෙන් ඒ ගැන කතා කරමු ඒව වෙනස් කරගමු ඒ අසුපල් නැති කරගන්න විදිහම වීඩියෝ අවසානයේදී කියන පිළියම් පිළිවෙත් ඒව අහලා නිවැරදිවම ඔබ කරන්න එතකොට ඔය කියන යම් සෙනසුරුගේ ගමනේ හෝ ඒ රාෂ්ට්‍රකයෙන් තියෙන ගැටලුවක් තියෙනවා ඔබට විසඳාගෙන ඒ රාෂ්ට්‍රකයේ තියෙන සුබඵල ඔබට අත් කරගනිමින් ජීවිතය ජය ගන්න හැකියාව අපා දෙනවා ඒ නිසා ඔන්න අපි වැඩසටහන යොමු වෙමු ඔබට මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුළ වක්‍ර වීම කොහොමද කියලා අපි දැන් කතා කරමු රාශිචක්‍රයේ අවසාන රාශිය එහෙම නැත්නම් 12 වෙනි රාශිය මීන ලග්නය. ඉතින් මීන ලග්නෙම ආයුබෝවන්. ඔබගේ ලග්නාධිපති වෙන්නේ ගුරු. එහෙම නැත්නම් බ්‍රහස්පති ග්‍රහය. ඉතින් මෙන්න සෙනසුරු ග්‍රහය ඔබගේ 12 වෙනි තුල වක්‍ර භාවයට පැමිණීම කොහොමද කියලා තමයි කතා කරන්න යන්නේ මේ කාල පරිච්ඡේද වල. අතන කතාව ජුනි 30 නොවැම්බර් 15 අතර කතා කරත් මේ තුල විශේෂයෙන් ජූලි මාසයේ පළපල කොහොමද පළ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ගැන අපි කතා කරන්නට වඩා ඉතාමත් විශේෂිත කාල පරිච්ඡේද තමයි අගෝස්තු මාසේ 15 වෙනිදා ඉඳලා කෙලින්ම නොවැම්බර් 15 දක්වා මාස 3. ඉතින් මේ මාස 3 ගැන තමයි ගොඩාක් කතා කරන එක ඉතා සුවිශේෂී මාස 3. ඉතින් මේ වක්‍රභාවයත් එක්ක දැන් කොහොමත් මීන ලග්නෙමියෝ ලග්නේ රාශියක් ගත කරනවනේ. මීන ලග්නෙමියාගේ 12 වෙනි භාවයේ ශනි ගමන් කිරීමත් එක්ක අවසර හතාමාරක ලග්නේ රාශියකේ ඔන්න මුල් කාල පරිච්ඡේද තුනෙන් එකක් ඉවර කරන්න ඔන්න මෙන්න ඉතින් තමයි වක්‍ර භාවයට පතන මේ මාර්තු මාසෙ වෙද්දී ඔබ ලග්නේ රාශියක තුල අවසර දෙකමාරක් ගෙවලා අවසන් වෙනවා. ඉතින් තව අවසර පහක් ගෙවන් තිනවා. කලබල වෙන්න එපා. කලබල වෙන්න මේ කිව්වේ දැන් මේ සමහර ඒ රාශියක ගැන අහනවනේ. මොකද ඒ රාශියක ගැන එක එක ඒවා අහලා බය වෙලා ඉන්න අයගේ ඒ කියන්නේ බය නැති කරන්න. මොකද හේතුව මේ ඒ රාශියකේ කියන දේ තුල අසුභඵල තියෙනවා. ඒක හරිය කියන දේවල් තුල. හැබැයි කවුරුත් ඔකට තුල තියෙන සුභඵල කියන්නේ යන්න හරිම අඩුයි පිලිස්. හේතුව අර මිනිස්සු බය කරලා සමහරු මේ ව්‍යාපාර බිස්නස් කරගන්න හදනනේ. ඉතින් ඒගොල්ලන්ට මේ යහපත කිව්වොත් ඒ කියන අර මිනිස්සුන්ගේ බය කරන්න අමාරු. ඒ නිසා
අයහපත්තින නෑ කියන්න හැබැයි අයහපත අපිට දුරකරන ක්‍රමවේද තියෙන නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ අවසාන කියන පිළියම් පිළිවෙල මීන ලග්න හිමියෝ හැමෝම කරන්න පුළුවන් ආකාරයෙන් කරන්න විදේශගතලා ඉන්නට පුළුවන් විදිහට කරන්න ඒ දේ තුළ මේ රාෂ්ට්‍රකලිය අපිට මිදිලා ඒක තුළ තියෙන අයහපත නැති කරන යහපත ඇති කරන්න පුළුවන් මොකද හේතුව සෙනසුරු ග්‍රහයාගේ ඒ රාෂ්ට්‍රකද සෙනසුරු කියන්නේ හරි භයානක මිනිස්සුන්ගේ සම්පූර්ණම විනාශ කරන ගහයක දෙන මිනිස්සුන්ගේ ඔළුවල ගොඩාක් බහුතරයක් තියෙන හැබැයි දන්නා දන්නා සෙනසුරු ග්‍රහයා යහපත පැත්තට නැඹුරු වෙනුත් අනිවාර්යයෙන්ම ඒ දෙන යහපතත් අර අයහපත වගේම තමයි දෙන්න ගත්තාම ඉතාමත්ම යහපත් විදිහට දෙනවා. ඒක නිසා මේ හැම දෙයක් තුළම ඔබට යම්කිසි ආකාරයකින් අසුභ දේවල් සිද්ධ වෙනවනම් ඒ සිද්ධ වෙන්නේ මොකක් හරි ඔබේ ජීවිතේ සකසා ගත යුතු වැරදි මාර්ගයක් තියෙනවා. ඒක හදාගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම මොන ඊරසක දෙයක්වත් යහපත උදා වෙනවා. ඒක නිසා බිය යුතු නැහැ. මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් ඔබ ඒ වගේම ඔබ අධ්‍යාත්මික ජීවිතේ නැඹුරුව කටයුතු කිරීම තුළ මීන ලග්න හිමියනේ ඒ தත්ත්වය මගහැරගන්න ප්‍රබලන්තයෙන් පාතිනවා. ඒ වගේම ඔබේ උපන් කේන්ද්‍ර සටහන් තුළ සමහර වහන දැන් මේ ලග්නේ රාශක තියන අය ඉන්න ඊට වඩා දැන් ජන්මේ රාශක වගේ දේවල් තියනවාද කියන පොදුවේ තියෙන ඒවට වඩා තමන්ගේ උපන් කේන්ද්‍ර සටහන් තුළ තියෙන පිහිටීම් එක තියෙන ඒ රාශක தත්ත්වයන් ගැන කතා කරත් ඔබේ උපන් කේන්ද්‍ර සටහන් තුළ 11 12 ලග්න කියන්නේ 11 12 1 කියන තැන්වල චන්ද්‍රය නැත්නම් සඳුග්‍රහය තමයි පත්තලා ඉන්නත් කියලා බලන්න ඔබේ කේන්ද්‍ර සටහන් අන්න ඒ වගේ தත්ත්වයන් තියදී මේ ලග්නේ රාශකත් එක්ක ඔබේ ජන්මේ රාශකත් ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. තව පැත්තකින් ඔන්න ඔබේ උපන් කේන් සටහන් තුළ විශේෂයෙන්ම පස්වැනි භාවයේ සෙනසුරු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නවනම් සමාන සෙනසුරු ගැන චන්ද්‍රයා නැත්නම් සඳු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන් ඔබට චන්ද්‍රාෂ්ටමේ රාශියක් යදම තව සූර්යේ රාශිය තව ගොඩාක් ඒ රාශිය තියෙන ඒවා අපි නෙමෙයි මේ දේවල් තුළ අර ඔබට අර වැදගත් විදිහේ අර යම්කිසි ඒ රාශියක තියෙනවද කියලා දැනගන්න අවශ්‍යතාවයක් තිබි අනේ තැන්වල විශේෂයෙන්ම 5 11 12 1 කියන තැන්වල සෙනසුරු ග්‍රහය තැන්පත්ලා හිටියොත් අර ලග්න ඒරසකට එකම තවත් ඒරසක ඒරස දෙකක් ක්‍රියාත්මක වෙනවා ඔබට ජන්ම ඒරසකක් හෝ චන්ද්‍රාෂ්ටම ඒරසක. හැබැයි මේ දැන ගැනීම නිසා විතරයි කිව්වේ. ඒවා බය වෙන්න අවශ්‍ය නැහැ. අපි කතා කරමු එහෙනම් මේ පලාපල කතනයත් එක්ක යද්දී මේ සෙනසුරු ග්‍රහය ඔබේ 12 වෙනි භාවයේ තුල කුම්භ රාශිය තුල වක්‍ර භාවයට පැමිණීමත් එක්ක නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේද විශේෂයෙන්ම කොහොම වේද මේ වක්‍ර භාවයට පැමිණීමත් එක්ක මේ තත්කාලය තුල විශේෂ වශයෙන්ම ඔබගේ මේ කාල පරිච්ඡේද තුල යම්කිසි ජීවිතයේ තරමදුරට පොඩි වෙනසක් එනවා. විශේෂයෙන් මේ කලකිරීම නොසතුරුකම් තිබ්බනම් බහුගී කාල සාපේක්ෂව ඒක නිකන් හරි වෙනස්කමකට භාජනයි. ඒ දේවල් තුළ යම්කිසි අර ඒවා යටපත් වෙලා යන තත්ත්වයක් කලකිරීම නොසතුරුකම් ඒවා යටපත් වෙලා යන තත්ත්වයක් ප්‍රබල අන්දමින් පෙන්වුම් කරන කාල පරිච්ඡේදයක්. ඒ වගේම කාලතිස බලාපොරොත්තුවක් වෙලා තිබිච්ච කාරණාව ඒක ඉෂ්ට සිද්ධ කරගන්න බැරුව ගැන ඔබේ ඉලක්කයක් උදෙසා විශේෂයෙන්ම මේ කලාව එහෙම නැත්නම් කොහොමත් මේ ජනතාව හා කියන්නේ විශේෂ මිනිස්සු එක්ක වැඩ කරන මිනිස්සු තුළ යම්කිසි පතල වීමකට ඒ කියන්නේ ජනප්‍රිය වීමට ප්‍රසිද්ධ බවට පත් වෙන බලාපොරොත්තු හිටපු කාරණාවල් යම්කිසි ඉෂ්ට සිද්ධ කරගන්න බැරුව මොකක් හෝ ගැටලුවක් බාධාක් හින්දා යම්කිසි ආකාරයෙන් පසුබෑම් කර ලක්කා තිබ්බනම් ඔබගේ හීනය ඔබගේ බලාපොරොත්තු ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ උත්සාහ කරන්න අනිවාර්යයෙන්ම මේ දේ ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන්. දැන් ඔබේ හිතේ තියන් ඔබ අයියෝ එක ගැන දුක් වෙවි ඉඳලා වැඩක් නැහැ. එහෙම වුණොත් ඉෂ්ට සිද්ධ කරන්න හම්බෙන්නේ නැහැ. ඔබ මේ කාල සීමා තුළ මේ දේවල් තුළ තියෙන දේවල් ඒ ඔබගේ ඉලක්කය ගැන ඔබ අර හැමෝටම නෙමෙයි කීප දෙනෙකුට ඒ ගැන යම්කිසි දෙයක් ගැන ඔබට ඒ සඳහා සහාය දක්වන කට්ටිය ඉදිරිපත් කරන මේක වෙන්නේ මේ 100%ම මේ ඔබ තුළ තියෙන ක්‍රියාත්මක වීමට වඩා ඔබට ඒ සඳහා ඔබගේ ඒ ඉලක්කයට ළඟා වෙන්න සහයක් ලැබුණා. විශේෂයෙන්ම තමන්ගේ පවුල තුළ වෙන්න පුළුවන් ළඟම හිතවතුන් තුළ වෙන්න පුළුවන් කුමන හෝ තත්ත්වයන් තුළ අන්න ඔබගේ ඉලක්කය සාක්ෂාත් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ නිසා අන්න කියපු කල් යම්කිසි ආකාරයක් මට කිසි දෙයක් කරගන්න බෑ මගේ ඉලක්කවල ළඟා වෙන්න බෑ මගේ බලාපොරොත්තු සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔන්න සතුටින් කලකිරීමෙන් පසු වුණා නම් මේ ලග්නීමයන්ට ඔන්න මේ කාල සීමා තුළ ඒ තත්ත්වය උදල් කරගත හැකි වගේම මේ වෙලාවේ විශේෂයෙන්ම ප්‍රසිද්ධියට පත්වෙන ජනප්‍රියතාවයට පත්වෙන්න හොඳ හැකියාවක් ලැබෙනවා මේ කාල සීමා තුළ මීන ලග්නෙමියන්ට. එන එන උත්සාහ කරන්න ඔබ විශේෂයෙන්ම කලාව සම්බන්ධයෙන් ක්‍රීඩාව සම්බන්ධයෙන් එකීමකින් නොකී ගොඩාක් ක්ෂේත්‍ර තියෙනවානේ මේ මිනිසුන් අතර මිනිසුන් සම්බන්ධ වෙලා කරන ගොඩාක් බහුතරයක් අයට අන්න ඒ වගේ ඒ තත්ත්වයන් තුළ ඔන්න ඔබ උත්සාහ කරන්න ඔබගේ නිර්මාණ ලිදක් කරන නැත්නම් ඔබගේ යම්කිසි දක්ෂතාවයක් පිළිබිඹු වෙන ආකාරයට කටයුතු කරන නැත්නම් ඔබ යම්කිසි ආකාරයක කරනදී කුමන හෝදී ජනගත කරන්ද ඔන්න ඔබට මේ කාල පරිච්ඡේද තුළ ඔබගේ ඒ ඉලක්කය සාක්ෂාත් කරගන්නා වගේම ඔබ යම්කිසි ආකාරයකින් ඒ දේ තුළ ඉදිරි ගමනක් යන්න ස්ථාවරත්වය සකසා ගන්න මූලික අඩිතලම හොඳ අත්විවරමක් සකසන කාලයක් ඔබ අනිවාර්යයෙන්ම මිසුන අතර යම්තාකට ප්‍රසිද්ධියටපත් වෙන කාල පරිච්ඡේදය. ඉතින් ඒ දේ තුළ ඔන්න ඒ පැත්තෙන් රැකියාවල් කරන අයට උපරිම හැකියාව දැන් ඔබ යම්කිසි දක්ෂතාවයක් තියෙන කෙනෙක් නම් ඔබේ දක්ෂතාවයේ ආදායම් මාර්ගයක් කරගන්න ඔබට හැකියාවක් තියෙනවා. ඔබ තුළ සංකෙවිච්ච ඔබ දන්න ඔබගේ කුසලතාවය
ඔන්න යම්සි එක එලි දක්වන වගේ මේ දේ තුළ ප්‍රසිද්ධිර ජනප්‍රියතර පත්වන වගේම ඒ හේතුකරට මුදල් ඉපයීමේ පාරකුත් ඔබට විවර වෙනවා. ඉතින් කියන තරම් අර එක පාර ලොකුවට ඒ ඉපයීම ගැන කතා කරන්නේ. නමුත් ඒ දේවල් ඔබේ ඉදිරි අනාගතයේ ස්ථාවරත්වයක් සකසා ගන්න පුළුවන් වෙන ආකාරයට මූලික පසුබිම එනවා. ඒක නිසා ගොඩාක් දුරට ඔබට සතුටක් යම්සි සැනසීමක් පුංචි අර හිතට දරා ගන්න පුළුවන් විදිහේ නියම් අමුතු විදිහේ අර මේ හිතා ගන්න බැරි සහනයක් ඔබට දැනෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාලය තුළ ඔබ තුළ යම්කිසි ආකාරයකින් අධ්‍යාත්මික සිතුවිලි යම්කිසි ආකාරයකින් වර්ධනය වෙන කාල පරිච්ඡේදයක්. මේ දේවල් තුළ තරමක් දුරට ඔබ යම්කිසි අර මානසික පීඩාකාරී තත්ත්වයන් පසුගිය කාලේ තිබිත් ඒවා මම කියන්නේ අඩු වෙනවා කියලා. ඒකට හේතුවක් වෙනවා මේ ඔබ තුළ තියෙන මේ අධ්‍යාත්ම සිතුවිලි වර්ධනය වීමත් එක්ක ටිකක් ඔබ අලුත් අලුත් විදිහට හිතන්න පටන් ගන්නගෙන අනිත් අයට සාපේක්ෂව යම් තාක් දුරට ඔය අධ්‍යාත්මික ජීවිතය තුළ යම්කිසි නැඹුරුවකුත් එක්ක වගේම අර ඔබ තුළ යම්කිසි ආකාරයකින් සිතුවිලි යම්කිසි අලුත් දේවල් හොයා ගන්න මානසික වශයෙන් සහනයක් ලැබෙන දේවල් හොයා ගන්න ඒ දේවල් තුළ අනිත් අයටත් ඒ දේ කියා දෙන්න මේකල හරි පණ්ඩිතයි උපදෙස් දෙන්න තමන්ගේ ජීවිතය තුළ මොන පසුබෑම තිබ්බත් අනිත් අයගේ සාර්ථකත්වය සඳහා උපදෙස් දෙන්න ඔබ දක්ෂයි මේ කාල පරිච්ඡේදය තුළ. මෙමයයි ඒ දේත් වරදක් විදියට මම දකින්නේ නැහැ. තමන්ගේ ජීවිතයේ සමහරක් ණයට තියෙනවා ඒවා තමන්ගේ ජීවිතය ආදේශ කරන්න බැරි වුණාට අනිත් අයට ඒ දේවල් ආදේශ කරගන්න උදව් කරන. ඉතින් ඒක යහපත්. ඒක කොයි වෙලේ හෝ අනුන්ගේ ජීවිතවලට ඒ වගේම තමන්ගේ ජීවිතයට ළඟා වේවි. මන්න උපදෙස් දෙන්න මේ කාලේ අතිශයම දක්ෂයි. රැකිරක්ෂා ව්‍යාපාරය තුළ කතා කරොත් මේ කාල පරිච්ඡේදවල මීන ලග්න හිමියෝ තරමක් දුරට අලුත් විදිහේ යම්කිසි හම්බ කරන්න යම්කිසි අලුත් මාර්ග ඔස්සේ මුදල් උපයන්න පෙළඹෙනවා. මේ කාලේ ඔබට ඉතාමත්ම යහපත් කාලයක්. ඔන්න මේ විදේශ සම්බන්ධතා තුළ විශේෂයෙන්ම ඔන්න ඒ දේවල් තුළ මුදල් උපයන්න විදේශගත වෙන බලාපොරොත්තු හිට වැඩ මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගැනීම හැකියාව පවතිනවා. වගේම ඔන්න විදේශ සම්බන්ධතා තුළ යම්කිසි ව්‍යාපාර කටයුතු කරන අය ඔන්න ඔබට හැකියාව තියෙන ඔබේ හැකියාව යම්කිසි ආකාරයකින් පිළිඹු කරන තත්ත්වයන් තුළ ඉපයීම් කරන අයට ඉතා යහපත්. ඒ වගේම දැන් යම් තදට YouTube channel වෙන්න පුළුවන් ඔය Fiverr එක එක platform වලින් යම්කිසි ව්‍යාපාර මුදල් හම්බ කරන ක්‍රමවේද කරන එකත් මේ කාලේ මීන ලග්නෙමට යහපත්. ඒ නිසා විශේෂයෙන්ම ඒ වගේම තාක්ෂණය එතකොට information technology කියන්නේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ පරිගණක ශාස්ත්‍රය සම්බන්ධයෙන් රැකියා ව්‍යාපාර හෝ දක්ෂතාවයන් තුළ කටයුතු කරන අයට මේ කාලේ අතිශයම යහපත් කාල පරිච්ඡේදයක් වන්න ඔබගේ දියුණුව ළඟා කරගන්න හැකියාව පවතින වගේම අර එක ප්‍රදේශයකට සීමා නොවි ඔය සම්පූර්ණ පරාසක සමහර රට මුළු රට ලෝකය දක්වා යන්න පුළුවන් ව්‍යාපාර කරන්න සුළු සිතුවිල්ලක්. සමහර පොඩි අය හිතයි මේ කොහොමද මම මේ ලෝකය දිනන්නේ කියලා. නෑ, ඔබ කරන සමහර දේවල් තුළ ඔබ හොඳ ඉලක්කයක ළඟා කරගත්තොත් මේ අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය උපයෝග කරගෙන ඔබේ ව්‍යාපාර කරන උත්සාහ කරොත් ඔන්න ඔබට ලෝක පතල වෙන්න අඩුම වශයෙන් මේ ඔබේ යම්කිසි ප්‍රදේශයකට සීමාවට කොටු නොවි මේ රට පුරා හෝ ඔබගේ ව්‍යාපාරයේ යම්කිසි වෙළඳාමක් හෝ ඔබගේ යම්කිසි කරන සේවා සැපීමක් කුමන හෝ තත්ත්වයක් ඔන්න ප්‍රසිද්ධිරපත් කරගැනීමේ හැකියාව පදන. ඒ වගේ මේ කාලේ රැකියා කරන අයට වුණත් මේ කාලේ අර රැකියාව තුළ තිබිච්ච යම්කිසි පීඩාකාරී තත්ත්වය මානසික ගැටලු ගොඩාක් අඩු වෙලා මේ කාලේ වුණ හොඳම කාරණා තමයි රැකියාව තුළ හෝ වේවා ව්‍යාපාර තුළ හෝ වේවා ඔබට සතුරුකම් කරන්න ආවා හිටියන ඔබට යම්කිසි ආකාරයකින් බාධක ඇති කරන කට්ටිය හිටියන ඔන්න මේ කාලේ ඔවුන් පරාජයට පත් වෙනවා. ඔවුන් යම්කිසි ආකාරයකින් පසුබසින කාල පරිච්ඡේදය ඒ දේ තුළ ඔන්න ඒ ඔවුන් පරාජයට පත් කරනවා කියන ඔබ විහිං ඔවුන්ට කවදාක පහර දෙන්නවත් ඔබට බාධා කරනවා කියලා ඔවුන්ට යම්කිසි එක එක විදිහේ ඔය උපක්‍රමශීලීව ඔවුන්ට යම්කිසි බාධක ඇති කරනත් ඔබ යා යුතු නැහැ. ඒවා ඉබේම සිදු වෙනවා මේ කාල පරිච්ඡේදය. ඔබට ප්‍රශ්න ගැටලු ඇති කරන ගොඩාක් අයට මේ කාලේ පැරදිලා යන්න පසුබැහැලා යන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා රැකියාවත ඔය ගැටලු කරද්දී තිබ්බනම් කලබල වෙන්න එපා. ඒ තත්ත්වයන් ඔය මානසික සුවයත් වෙනවා කියන තැනම තියෙන්නේ ඒ බාධා කරපු අයගේ පරාජයට පත්වීම තියෙනවා. ඒ වගේම ඒව තුළ ඔවුන් පරාජයට පත්වීමත් එක්ක ඔබට මෙතෙක් දවසක් බාධා වෙමින් තිබිච්ච යම්කිසි ඉදිරියට යෑමක් දියුණුවක් තිබ්බන ව්‍යාපාරය තුළ හෝ රැකියාව තුළ හෝ වේවා ඔන්න ඔබට ඒ දේ සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒක තමයි ඒ දේ තුළ ඔන්න රැකියාවේ දියුණුවක් අත් කරගන්න මීන ලග්න හිමියන්ට පැමිණෙන. ඉතින් සමහර විට මේ ඒ රාෂ්ට්‍රකයේ ඇත්තේදී කොහොමද මේ දේවල් වෙන්නේ කියලා නෑ. ඒ රාෂ්ට්‍රකයේ කියන දේ තුළ මම එකයි යහපතක් තියෙනවා. ඒ යහපත මතු කරගන්න අපි දක්ෂ විය යුතුයි. අපි යහපත් විය යුතුයි. ඒක නිසා මේ කාලේ පුළුවන් තරම් ඔබේ අධ්‍යාත්මික පැත්තට ඔබ නැඹුරුවත් එක්ක දහමට අනුව කටයුතු කරන්න පුළුවන් තරම් ඔබ තුලින් වෙන අර යම්කිසි ආකාරයකින් රහසින් යමක් වරද්දක් නොකර ඉන්න තාක් උපතම උත්සාහ දරන්න. ඒ දේවල් තුළ මිනිස්සු වැරදි වෙනවා. නමුත් ඒ අඩුපාඩු සකසාගෙන ඒ වැරද්ද නැවත නැවතත් සිද්ධ නොවෙන්න වග බලා ගන්න ඕන.
ඔබට ගොඩාදුට මේ තත්ත්වය තුළ යහපත් තත්ත්වයක් ඇති වෙන්න හැකි. ඒ වගේ මේ කාලේ නොසිතූ ආකාරයේ ධනලාභ ඇති වෙන කාල පරිච්ඡේදයක්. ඒ කියන්නේ මේක මේ කියන්නේ හිතා ගන්න බැරි විදිහේ දැන් සර් කියන්නේ ඔය කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ ලොතරැයි වාසනානේ. මම හැමදාම කියන මේ ලොතරැයි වාසනා කියන දේවල් ඉතාමත්ම අර දුර්ලභ ආකාරයේ පිහිටීම් එක තියෙන දව හැමෝට දැන් මීන ලග්න හිමිකත බිලියන ගණනට එකපාර ලොතරැය දෙන්නේ නැද්ද? ඒ වගේ පෝස්ට් දානවා මම දැකලා තියෙනවා ජෝතිෂ ඔබට මේ සතිය නම් අනිවාර්යයෙන්ම කෝටි 50ක් හදනවා. ඒක ප්‍රායෝගික නෑනේ. ඔබට බුද්ධියක් තියෙනවා නම් තේරෙනවනේ එහෙම වෙන්න බෑ කියලා. ඉන්ද ඒ වගේ රැවටිලා ලක්වීම නෙමෙයි. ධනලාභ කියන්නේ සමහරුන්ට ඒ ලොතරැයි වාසනා තියෙන පුළුවන්. දැන් කොහොමද ඔය ආකාරයෙන් මේ කාලේ ඔන්න අතිරේක වශයෙන් මුදලක් ලැබෙන බලාපොරොත්තු වුණු ආකාරයේ යම්කිසි ධනයක් මොකක් හොද ලැබෙනවා. අනේක නිසා ඒක සමහරකට සාපේක්ෂ වෙනස් වෙනවා. සමහරුන්ට ඒක රුපියල් 10000ක් 20000ක් වෙන්න පුළුවන්. 5000ක් වෙන්න පුළුවන්. සමහරුන්ට ඒක ලක්ෂ කෝටි ගණන් වෙන්නත් පුළුවන්. ඒක එක එකනට සාපේක්ෂයි. ඒ සාපේක්ෂ වෙනස් වෙනවා කොහොම ආකාරයෙන් නොසිතූ ආකාරයේ ධනයක් ඔබට මේ කාලේ ලැබෙනවා. වගේම කාලයක් තිස්සේ නීතිමය ගැටලුවක් පැවතුනා නම් නැත්නම් ඔය නඩුවකට සම්බන්ධ වෙලා මොකක් හෝ ගැටලුවක් තුළ ඒක ඔබ නිදහස නොලැබී තිබ්බන ඔන්න ඔබ නොසිතූ විදිහට ඒක ඔබට වාසි වෙන ආකාරයෙන් තීන්දුව తీරන නඩු තීන්දුව ලැබෙන කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදයට රැකියාව තුළ හුණත් ඔන්න මොකක් හරි ගැටලුවක් මතුවෙලා ඔබට යම්කිසි ආකාරයකින් ගැටලුවත් ඔබට නීතිමය ගැටලුව හෝ තත්ත්වෙන් තුළ ඔබට යම්කිසි ඉන්කාරයකට මුහුණ දෙන්න දෙලා ඔහොම තත්ත්වයක් තිබ්බන ඔන්න ඒ තත්ත්වය තුළ ඔබට යහපත් වෙන දෙයට තීන්දුවක් යම්කිසි ආකාරයේ ප්‍රශ්න විසඳෙන කාල පරිච්ඡේදයක් ඒව හැමදේම ගැළපෙන එකට අර සතුරු කරදර කරපු අය අයින් වෙනවත් එක්ක මානසික සාහනය ලැබෙනවා කියන්නේම ඔය හැම දේ තුළම සතුරු කරදර කරපු අයගේ ඒව මිදීමත් එක්ක ඒ දේවල් තුළ නඩු තීන්දුව හෝ වේවා කුමන හෝ තත්ත්ව රැකියා කරන ස්ථානය තුළ හෝ වේවා නැත්නම් ගමේ තුළ මොකක් හරි වරදකට ඔබට ගැටලුව මතුවලා තිබෙනගේ ගැටලුව තුළ ඔබ නිදහස් වෙන්න ඔබට දේවල් තුළින් ගැලවෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ කාල සීමා තුළ ඔය ගමන් බිමන් දැන් පහුගිය කාල සීමා කිසිම තේරුමක් නැති ගමන් බිමන්නේ ගියේ යන තරමක් ගියේ ගියාට අරමුණක් ඇතුව ගියාට ඒ කිසිම දෙයක් තුළ ඒ අරමුණ සාක්ෂාත් කරගන්න බැරුව ඒකට හේතු වුණු කාරණා තිබා. ඔබත් යම්කිසි ආකාරයෙන් යන ගමන අර නිවැරදි වෙලාවට ගියේ නැහැ, යන්න ඕන දවසට ගියේ නැහැ, නැත්නම් එච්චර උමනාවෙන් ගියේ නැහැ. ඒ වුණාට අර පිස්සු වගේ ඇවිද්දම විතරයි නුනේ. නමුත් එන මේ කාලේ ඔන්න යන ගමන් බිමන් වලින් වාසි සැලසෙනවා. යම්කිසි ආකාරයෙන් ලාභ සැලසෙන කාල පරිච්ඡේදය මීන ලග්න හිමියන්ට ආර්ථික වශයෙන් ලොකු ගැටලු කාරී තත්ත්වයන් තුළ තිබිච්ච තත්ත්වය ගොඩාදුරට වෙනස් වෙලා ආර්ථික වශයෙන් යම්කිසි යහපතක් ඇති වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒක සමහරුන් දැනෙන්නේ නැහැ. මොකද හේතුව පහුගිය කාලයට සාපේක්ෂව යහපත් උනත් ඔබ තුල අර වැයපාෂා තිහල යන වීමත් එක්ක තරමද්දරට ඔබට මේ මුදල් ඉතිරියක් නැති හින්දා ඒත් ඔබට දැනෙන්නෙම පුළුවන් තරම් මේ කාලේ මේ ඇත්තටම නෑ කියන එකමයි යහපත කෝ කියලා. හැබැයි ඔබ පොඩ්ඩක් නැවතිලි කල්පනා කරලා බලන්න පහුගිය කාලේ සීමාදට යම් කිසි දෙයක් කරගන්න පුළුවන් තරමේ ආදායම මේ කාලේ ඔබට ලැබෙනවා. මේ නිසා කලබල වෙන්න ඕනේ. මේ ලැබෙන දේ බුද්ධිමත් වියහෙදම් කරන්න ඉලක්කයක් අතුව කටයුතු කරන්න. ඒ වගේ මේ කාලේ අතාරින්න එපා. තප්පරයක් අතාරින්න එපා. මේ කාලේ මොන හරි දෙයක් ආරම්භ කරන්න ඔබ යම්කිසි ව්‍යාපාර කරමුණක් එක්ක ගමනක් යන්න උත්සාහ දරන මොකද මේ කාලේ ඒ දේ තුළ ලාභ ඉපීමේ හැකියාව වගේම යම්කිසි ස්ථාවර බය ඔබ ඉදිරි අනාගතයේ තීන්දුව තීරණය වෙන ආකාරයේ ආර්ථික පසුබිමක් ඔබ තුළ නිර්මාණය වීම ආරම්භ වෙන නිසා මේ කාලේ අපතේ යවන්න එපා. ව්‍යාපාර කරනක කොහෙ සල්ලි නෑ, එහෙම අවශ්‍ය නෑ. ඔය ලොකු ආයෝජන කරලා කරන්න ඕනේ නෑ. ඔබ අතරමැදි එකේ ඉදිරි ව්‍යාපාරයක් කරන්න කවුරු හරි තොග වෙලෙන්දේගේ මේක උදාහරණ තොග වෙලෙන්දේ ගනම් මං ගිය මාසෙත් කිව්වා ගිහිල්ලා සිල්ලර වෙලෙන්දේකට විකුණු අතරමැදි එක්ක ඉදිරි. එතකොට ඔබට ඉන්වෙස්ට් කරන්න ඕනේ ලොකුවට. ඇඩ්වාන්ස් එකක් ගත්තා ගිහිල්ලා බට්ටු එකක් ගත්තා ගිහින් වික්කා ඔන්න ඉතුරු ටික ගිව්වා තමන්ගේ පොඩි හෝ ලාභයක් තියාගත්ත. ඔය වගේ සුළු සුළු දේවල් තුළ නැත්නම් යම් කිසි ඉඩමක් විකුණන වාහනයක් විකුණනදී අතරමැදි එක්ක ඉදිරි ඔබට සම්බන්ධ කරලා ගණුම් කරුවා විකුණුම් කරුවා ඒ තුළ ලාභයක් ගන්න. ඔන්න ඔය වගේ කාරණා තුළ මේ කාලේ ක්ෂණික ලාභ උපයන්න උපරිමන්දමින් ඔබට හැකියාව පවතින නිසායි මම මේ දේ කියන්නේ. ඒක තේරුම් අරන් කටයුතු කරන්න වග බලා ගන්න. මේ කාලේ ලොකු වෙනසක් මේ ඒරාශ්‍රකයේ ආයු යම් කිසි ආකාරයකින් අසුභවාදී පැත්ත ටිකක් අඩු වෙන කාල පරිච්ඡේද නිසා මේ කාල සීමා තුළ කාලය තුළ මේ විශේෂ නොවැම්බර් 15 දක්වා කාල සීමා තුළ උපරිම ඵල නෙලා ගන්න කියලා මම යෝජනා කරනවා. මීන ලග්න හිමියන්ට පෞල්ජිත කුටුම් ජීවිතය ගත මෙන්න පෞල්ජිත ජීවිතය තුළ කුටුම් ජීවිතය තුළ යම් කිසි ආන්දමෙන් ඔබ ඈත් වුණු ස්වභාවයක් තනි වුණු ස්වභාවයක් පෞගී කාලේ දැනුණා නම් යම් තාක් දුරට අර ඔබ තනි වෙලා යම්කිසි ආකාරයේ අනිත් අය ඔබ ගැන එතරම් තැකීමක් නැහැ කියන හැඟීමෙන් කටයුතු කරාන ඔන්න ඒ මතේ වෙනස් වෙන කාල පරිච්ඡේදයක්. මොකද ඔන්න ඔබට මේ කාල සීමා තුළ පවුලයත් එක්ක එකට ළඟට වෙලා වැඩ කරන්න ඔවුන්ගේ ආදර රැකවරණය වගේම උදව් උපදව ලැබෙන කාලය. ඔබේ දියුණුවට යම්කිසි ආකාරයේ ඔබේ අනාගත සුබ සිද්ධි උදෙසා කිසිම කියන්නේ කොන්දේසි විරහිතව පවුලේ උදවි ඔබට සහය නැහැ. ඔබ සමහරක්කට ඔබටම තේරෙයි මම ඒ කාලේ හිතන් හිටිය මාර වැරදි දෙයක්නේ. ඇත්තට මේ පවුලේ අය මට කොතරම් හිතවත්ද මොනතරම් ලෙන්ගතුද කියලා ඔබේ හිතරම දැනන කාලේ. අමුතුවෙන් ඔවුන් වචනයෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔවුන් කරන දේ තුල ඔබට දැනෙන කාල පරිච්ඡේදය. ඒ දේ තුලත් ඔන්න පවුල් ජීවිතේ කුටුම ජීවිතේ තුලත් යම් තාක් දුරට ඔබ අර
යම් කිසි පහුගේ කාල නොතිබුණු දී ආදරය රැකවරණය ලෙංගතුකම ලැබෙනත් එක්කම ඒ දේ තුළ හිතර සැනසීම සතුටක් වගේම ඒ අයගේ උදව්ව තුළ ඔබේ ඉදිරිය යම් කිසි ආකාරයෙන් සැලසුම් කරන්න හැකියාවක් කොට පාදින කාල පරිච්ඡේදයක් වගේ මොන පෞලියත් එක්ක හවුල් වෙලා ව්‍යාපාරයක් කරනවා ආරම්භ කරන්න හිතනවා මේ කාලේ අන්න හොඳයි යහපත් හැබැයි ඔබගේ අරමුණ තුළ තියෙන යම් කිසි දෙයක් ඔබ පටන් අරගෙන අන්න ඒ දේවල් පෞලියය කරන් යයි එතකොට යමක් කරගන්න පුළුවන් කියන මතය ඒක කපටිකමක් නෙමෙයි ඔබේ කව කියන්නේ හැමෝගේම අභියුද්ධ දුසා කරන දෙයක් නමුත් අර මේ කාලේ පොඩක් කම්මැලිකමක් චුට්ටක් තියෙන නිසා අන්න වෙන අය මත්තේ දාලා යමක් කරගන්න උත්සාහ කරන හැබැයි ඉතින් අර මේ කියන්නේ ඔය හිතවතුන් කියලා හිතන නැත්නම් යම් කිසි ආකාරයෙන් තමන්ට හිතවත් මිතුරු කියලා හිතන අයත් එක්ක ඔය වගේ හවුල් ව්‍යාපාර කරනට පවුල ඇත් එක්ක ඒ වගේ දේවල් කරන එක හොඳයි සමහරක් වෙලාවට ඔබ යම් කිසි දේවලෙන් අයත් වෙලා ඉන්න කාලේ ඔබ ඒක උනන්දු අඩුවෙන් තියෙන කාල පරිච්ඡේදවල ඔවුන් හරිය දේ ඇදගෙන යනවා ඒ නිසා ඒ ඉලක්කය යහපත් ඒ හින්දා මේ කාලේ තමන්ගේ කියන අයත් එක්ක ඒ වගේ දේවල් තුළ ගමනක් යන පවුල ඇත් එක්ක ගමනක් යන හොඳ යහපත් කාලයක් වගේම ඔවුන්ගෙන් ඔබටත් වඩා මහන්සි වෙලා ඔබ වෙනුවෙන් කටයුතු කරන්න ඔවුන් පෙළඹෙන කාල පරිච්ඡේදය නිසා ඒක යහපත් සතුටින් ඉන්න ලැබෙන කාලයක් ඔන දරු පිසින ගැනීම බලාපොරොත්තු වන මීලක් නිවියන්ට මේ කාලේ අතිශයම යහපත් ඔන දරු පිසින ගැනීම බලාපොරොත්තු වෙහි කාලයක් يعني කාලයක් තිස්ස දරුවන් නොලැබී හිඳලා ඔන යම් කිසි ආකාරයෙන් ගොඩාක් දුරට උත්සාහ දරපුවාට මේ කාල සීමා තුළ මේ සමා ගොඩාක් දුරට ඒ ඉලක්කය සපුරා ගන්න හැකියාව පදන නිසා ඒ සඳහා උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්ද ඒ වගේම හැබැයි පොඩක් ඒ දරුවගේ ප්‍රවේශම් කරගන්නත් වග බලා ගන්න උෂ්ණ අධික භාවයේ හේතු වෙන ඔබේ හදිසි කලබල හේතු වෙනද පුංචි පුංචි අනතුරු වෙන්න තීරකට තියෙනවා ඒ නිසා මේ සෞඛ්‍ය ගැනත් මේත් එක්කම කතා කරමු අනේ ඒක නිසා මෙම්ම ඒ දරුවගේ ප්‍රවේශම් කරගන්න උත්සාහ කරන වගේම මීන ලග්න මේ පොදුව ගත්තත් මේ කාලේ පොඩ අනතුරු බහුල කාල සීමාවකින්ද හදිසියෙන් අනවශ්‍ය කලබලෙන් කටයුතු කරන්න යන්න එපා කල්පනාකාරීව කටයුතු කරන්න උත්සාහ කරන ඔබ තුළ යම් කිසි අන කල්පනා අඩු භාවයත් අත බලස තියෙනවා කියන්නේ යම් කිසි ආකාර ඔබ ලෝක කීපයක ඉන්නේ ඒ පාරේ විදන් ගියත් වෙන වෙන දේවල් ලොකුවට හිතේ තියෙන ඒවා නියම් යම් කිසි ආකාරයෙන් මානසික ඔබ ඉන්නේ කොහෙද කියන එක ඔබට අමතක වෙනවා අන්න ඒක නිසා පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න අනතුරු වලින් විශේෂයෙන් මේ කාලේ ඔය නොගැලපෙන කියන්නේ අර අපි කියන්නේ නාන්න යන්නේ වැව් වල මූදු වල නාන්න ඇති ගොඩාක් ප්‍රවේශම් මේ කාලේ ඒ පැත්තෙන් අනතුරු වෙන්න ජීවිත හානි පවා සිද්ධ වෙන ඊටකට පවතින කාල පරිච්ඡේදයක් බිය වෙන නෙමෙයි කියන්නේ ඉවෙන් ඔබ ගැලවෙන්න මේ කාලේ ඒවා කරන්නම යන්න එපා මේ කාල පරිච්ඡේදය ඒ තුල පුළුවන් තරම් ඒ වගේ මගහැරලා ඉන්න ඒ වගේම මත්ද්‍රව්‍ය මත්පැන් අරගෙන වාහන පදවන්න පාර යන්න අනතුරු දායක තැන් වලට යන්න උත්සාහ කරන්න එපා මේ කාලේ පුළුවන් තරම් උත්සාහ කරන්න තමන්ගේ ගෙදරටලා රැඳිලා ඉන්න තරමට යහපත් මේ මුළු ගැන්විලා ඉන්න කියන එක නෙමෙයි ගෙදර ඉඳන් දෙයක් කරන්න දෙ රස්සාවට යනට එහෙම ගෙදරලා ඉන්න බෑනේ විදේශ ගතලා ඉන්න එහෙම කරන්න බෑනේ ඔබ ප්‍රවේශමෙන් කටයුතු කරන කල්පනාකාරීව කටයුතු කරන අනතුරක් නොවෙන්න වග බලගන්න එතකොට හරි ඒක එතකොට මේ ගැටලු කරදර මිදෙන්න හැකියාව පවතිනවා ඒ වගේම මේ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරොත් මේ කාල සීමා තුළ ඒ සඳහා නම් එතරම්ම යහපත් කාල පරිච්ඡේදයක් නෙවෙයි මේ කාලේ මොකද බැඳීම් ඇති වෙනවා මම ගොඩක් ලග්න වලට කිව්වා ඒ බැඳීම් එතරම්ම යහපත් නැහැ ඒ බැඳීම් තුළ අර ගොඩාක් දුරට ඔබ තුළ තියෙන ආදරය ලෙන්ගතුකම යම් කිසි හිතවත්කම තුළ බැඳෙන බැඳීමකට වඩා වෙනත් භෞතික සාධක පදනම් කරන ඔබ තුළ දෙන මුදල් නැත් ඔබේ රැකියාව නැත් ඔබ තුළ දෙන ආකර්ෂණීය බව ඔන්න ඔය වගේ දේවල් තුළ නැත් ඔබෙන් ලාභ ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙන බැඳීම් වැඩි මේ කාල පරිච්ඡේද තුළ ඒක නිකම් මීට මාස දෙක තුනක් තිස්සේම ඔබට ක්‍රියාත්මක වුණා ඊටත් වැඩි කාලයක් තිස්සේ ඒ නිසා මේ වෙලාවේ බැඳීම් වලින් නම් ගොඩක් ඈත අලුතෙන් බැඳීම් ඇති කරගන්න එපා කියලා දැනට තියෙන බැඳීම් අතහැරලා දාන්න කියන එක නෙමෙයි අලුතෙන් බැඳීම් වලට නම් මේ කාලේ යන්නම එපා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ කාලේ තමන්ගේ පාඩුවේ මොකද අර වෘත්තීය පැත්තෙන් තමන්ගේ ආර්ථික වේදනා පැත්තෙන් යහපත සලසා ගන්න කටයුතු කරන්න පුළුවන් කාල පරිච්ඡේදය බැඳීම් තුළ මානසික පීඩා චිත්ත පීඩා ඇති කරගෙන මේකට බාධා කරගන්න නැතුව බැඳීම් වලින් පුළුවන් තරම් ඈත් වෙලා පුළුවන් තරම් උත්සාහ දරන්න ඒ ඔබේ කටයුතු කරයි යන මේ කාල පරිච්ඡේද වල මොකද බැඳීම් තුළ ගොඩාක් මේ කාලේ අලුතෙන් ඇති කරගන්න දේවල් තුළ විශේෂයෙන්ම මානසික පීඩා චිත්ත පීඩා අවාසිදායක දේවල් ඔබ තුළ තියෙන යහපත ඔබට තියෙන අර ද ලාභ සියලු දේ නැතිකරන්න හේතු කාරණා සිද්ධ වෙන නිසා ටිකක් බය කරන්නේ මේ කියන්නේ මේවා අපි හොඳට ඔලුවට ගන්න ඕන දේවල් එක සමීන ලග්න මේ වගේ බලා ගන්න දැන්ට බැඳීම් තියෙන අය බය වෙලා ඇති මෙහෙමයි ඒ දේවල් තුළ ඔබට බුද්ධියෙන් කඩතු කරලා ඒ දේවල් රැක ගන්න හැකි අපාද වෙනවා මොකද මේ කාලේ පොඩ්ඩක් බැඳීම් තුළ ඔබට යම් කිසි ආකාරයකින් ඒවා එපා වෙන තත්ත්වයක් තියෙනවා යම් කිසි ආකාරයෙන් අර යම් කිසි තමන්ගේ පෙම්වතා පෙම්වතිය ටිකක් ප්‍රතික්ෂේප වෙන තත්ත්වයක් ඔබ තුළ අන්න ඒ තත්ත්වය එතරම්ම යහපත් නෙමෙයි නිසා චුට්ටක් සැලකිලිමත් කටයුතු කරන්න ඔබ මොකද ඒ දේවල් තුළ අර ඒ ඔබ යම්සි අර වැරදි දේවල් වලට පෙළඹෙන වෙනත් වෙනත් බැඳීම් වලට අහු වෙන්නත් මේක හේතුවක් වෙනවා ඒ නිසා ඔබ විශේෂ වශයෙන්ම ඔබේ පෙම්වතා පෙම්වතිය සංසන්දනය කරන්න උත්සාහ දරන කාල පරිච්ඡේදය මොකද ඒක සංසන්දනය කරනවා කියන්නේ ඔය මේ ඔබ නොදන්නා අය ඔබට පේන්න තියෙන දයත් එක අයියෝ යාට වඩා මෙයාට සල්ලි නැහැ එයා තරම් මෙයාට පෙනුම නැහැ එයා තරම් මෙයා කොණ්ඩේ දිගනේ අන්න ඔය වගේ දේවල් හිතන ගන්න ඒව තුළ හැබැයි ඔබ දන්නේ අර ඔබගේ පෙම්වතා පෙම්වතිය තමයි අර පිටින් පේන දේ තුළ ඇතුළ ඔබ දන්නේ
ඒක නිසා මේවෙලා පුළුවන්තන බැඳී මාරක්ෂා කරගත යුතුනම් අන්න ඔබ තුළ තියෙන යම්කිසි හිත එකතන නැති භාවෙන අඩු කරගන්න උත්සාහ කරන්න ඕන. නැත්නම් ඔබ වැරදිවැරදි බැඳීම්වල පැටලලා මේ යහපත් බැඳීම් අත්හැර අයහපත් බැඳීම්වල පැටලීමේ වැඩිඩකට පවතින නිසා ටික ප්‍රවේශංග කටයුතු කරන්න. ඔබට පැහැදිලිද මම මේ කියන්න උත්සාහ දරන දේ? ඒ වගේම අධ්‍යාපනය ගැන කතා කරද්දී විශේෂ වශයෙන් අධ්‍යාපන කටයුතු තුළ ඔන්න අලුතෙන් දෙයක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන පහුගිය කාසිය මතට ඒවට බාධක, ඒ කියන්නේ බාධක කියන්නේ මේ බාහිර පාර්ශ්වයට කරන බාධකට වඩා ඔබ ඔබගේ කාලය කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වුණා. සමර්ථංගල්දී ඔබේ උත්සාහය උනන්දු වඩු වුණා. ඒ නිසා ඔබේ ඉලක්ක වලට ඔබට ළඟා වීමට ඉතරම් හැකියාවක් පැවතුන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ කාලේ උත්සාහ කරන්ද ඔබට ඒ නැවත ඒ දේවල් ආරම්භ කරන්න මගින් නවත්තපු අධ්‍යාපන කටයුතු අලුතෙන් ආරම්භ කරනවා වගේම අර අලුතෙන් දෙයක් ඉගෙන ගන්න පටන් ගන්න මේ කාලේ යහපත් ඔබේ යම් කිසි මොකද මේ කාලේ ඉතාමත් යහපත් ඔබ ඉලක්ක කරා යන්න. හැබැයි අර එක දිගට ඔබ උනන්දු උත්සාහය පවත්වා යන්න අපහසුයි. ඒක නිසා ටිකක් ඒහා මනසෙන් හදාගත්ත අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුයි. වැඩක් ආරම්භ කළොත් ඒක අත් නැහැර කරනවා කියලා අධිෂ්ඨානයෙන් මේ දේවල් ආරම්භ කරන. එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු වල සාර්ථක වෙන විශේෂම උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන වල අතිශයින් සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඒ සාර්ථකත්වය සඳහා ඔබ තුළ යම්කිසි අධිෂ්ඨානශීලී භාවය උත්සාහ නඳුරිය වැඩි කරගත යුතු වෙන කාල පරිච්ඡේදය. මේ කාලේ ආරම්භ කරත් අපිට අවුරුද්ද දෙකක් යම්කිසි දෙයක් කරද්දි ඉතත මේ කාලේ නොවැම්බර් 5 ලඟ ඉවර වෙනවානේ. ඊට පස්සේ ඔන්න තියෙන අය පොඩි පොඩි පසුබෑම් ඇති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා ප්‍රවේශංකාරීව කටයුතු කරන්න, ඒ වගේ දේවල් ආරම්භ කරන අය අතාරින්නේ නැහැ කියලා කොහොම හරි ආකාරයෙන් කරනවා කියලම පටන් ගන්න. ඒ වගේම පාසල් අධ්‍යාපනය හදාරන ළමයින්ට කියන තියෙන්නේ දරු දැරියන්ට විශේෂයෙන් මේ කාල සීමාව තුළ වයසට ඔබින් නැති දේවල් කරන්න පොඩ්ඩක් පෙළඹෙන කාල පරිච්ඡේදය. ඒ නිසා අධ්‍යාපනය කියන දේ තුළ තියෙන උත්සාහය උනන්දුව යම්කිසි මනස ඉවත් වෙලා වෙනත් නුසුසු දේ කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදය නිසා පුළුවන් තරම් උත්සාහ දරන්නේ වැරදි දේවල් වලට පෙළඹෙන්නේ නැතුව මේ කාලේ ඔබේ මූලික ඉලක්කය වෙත අධ්‍යාපනය එක එක බැඳීම් ඇති කරගන්න. බැඳීම් කිව්වම ආදර සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා වගේම ඔය නොගැලපෙන මිනිස්සුත් එක්ක නොගැලපෙන යාළුකම් පවත්වන්න වැරදි දේවල්ට ඔවුන් හින්දා පෙළඹෙන්න ඕකේ කාරණා මීනලක් නිමෙ තුළ වෙන්න පුළුවන්. ඒ කාලේ මේ කාලේ යම් කිසි ආකාරයකින් අකීකරුයි දෙමාපියන්ට වැඩිහිටියන ගුරුවරන්ට ඔබ තුළ අකීකරු භාවය වැඩි වෙන කාල පරිච්ඡේදයන් නිසා මේ කාල සීමා තුළ ඒ දේවල් තුළ ගියොත් ඔබට ලොකු විනාශයක් තියෙන. ඒ නිසා දැම්ම මේක තේරුම් ගන්න පුළුවන් තරම් මේ කාලේ ඔබ අධ්‍යාපන නැඹුරුව කටයුතු කරලා ජයග්‍රහණ ක්‍රම වල අධ්‍යාපනික වශයෙන් ජයග්‍රහණ තියෙනවා. ඒවට ඔබේ අර මානසික වශයෙන් සිදුවෙන ගැටලුකාරී තත්ත්වයන් හින්දා ඒ ජය බාල වෙන්න ඔබ විහිං පරාජයපත් වෙන හේතු කරන විභාගයට උත්තර ලියන එකත් කිසිම කල්පනාවක් නැහැ. ඔහේ ලියලා ලියලා දානවා. ඇත්තම දැනගෙන ඉන්න දේවල් හරියට උත්තර ලියන්නේ නැහැ. මේ ලේසි ඒව වරද්දගෙන අර අමාරු මහා දේවල් කරලා ලේසි දේවල් මේ හරි සරල දේවල් 1 1 2 කියලා ලියා ගන්න බැරි තත්ත්වයකට පත් වෙන තරම ඔබ කලබලකාරී ටිකක් දුරදිග හිතන්නේ ඔහේ උඩින් පල්ලෙන් කරලා දාන. ඒ වගේ තත්ත්වයන් නම් තියෙන නිසා දරු දෙරිය පොඩ්ඩක් සැලකිලිමත් වෙනවොත් දෙමව්පියෝ ගැන හිතන මෙච්චර අපහසුතාවය මැද මේ කාලේ ඔබට සමාජ මාධ්‍යර ගියත් තේරෙනනේ පුනතරම් ආර්ථික අපහසුතු කාලයක්ද කියලා. ඒ නිසා ඒ කාල සීමා තුළත් ඔබට ඒ දේ නොදැනෙන්න ඔවුන් ඔබට උද්ගන්නන උත්සාහ කරනවා. ඔබ ඔවුන්ට ප්‍රතිඋපකාර දැක් ප්‍රතිඋපකාර කියන දේ ඇත්තටම මේ වචනේ වැරදි. මොකද ඉගෙන ගත්තොත් ඔබටයි ඔවුන් සතුරු වෙන්නේ ඔබේ සාර්ථකත්වය දැකලා. එහෙනම් ඔබ ඔවුන්ගේ ඒ යම්කිසි බලාපොරොත්තුවත් ඉෂ්ට සිද්ධ කරන්න උත්සාහ දරන දරු දරිය වුණාම ඒ දේවල් තුළ ඔබට ඉදිරියට යන්න පුළුවන්. මේ ඊරාෂ්ට්‍රකවල බය වෙන්න එපා. මේ කාලේ කොහෙත්ම ඊරාෂ්ට්‍රගෙන බය වෙන්න එපා. මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් කළ ඔබ ජීවිතේ ජය ගන්න බය වෙන්න එපා. මිනලක් නිහිමියන්ට ඔය තියෙන මේ අසුභකාරී දේවල් ගොඩක් වැඩිපුර කියවෙන්නදී මම දැක්ක සමහර දැන්වලදී සමහර අය ගොඩාක් බය කරලා දෙන මිනලක් නිහිමියට මම කියන්නේ අසුභ දේවල් තියෙනවා. හැබැයි ඒ දේවල් අපිට වෙනස් කරගත හැකි, ඒ දේවල් මිදිය හැකි. ඒකට සඳහා තමයි මම මේ උදව්වක් වශයෙන් කරන්නේ. ඒක නිසා ඔබ පුළුවන් තරම් උත්සාහ කරන කලබල විය යුතුනේ. අපි ඉදිරි හොඳ සැලසුමක් එක්ක යා ඔබට දිනන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ වැඩසටහන විශේෂිතම කාරණාවට යොමු වුණොත් විශේෂයෙන්ම මේ සියලු දේවල් තුළ තියෙන අහිතකර බලපෑම් 100% බැහැර කරගන්න, ඒ දේවල් නැති කරගන්න, සුභ දේවල් 100% වැඩි කරගන්න ක්‍රමවේදය ගැන කතා කරමු. මේ පිළියම් පිළිවෙත් මේකට සාපේක්ෂව මම මේ විද්‍යාත්මක ක්‍රමවේද එක්කම මේ සෙනසුරු ග්‍රහය ඉතා සුවිශේෂී. සෙනසුරු ගොඩදෙනේ බයයි බියයි. ඒ නිසා මේ සාම්ප්‍රදායික ක්‍රමවේද තුළ මේ සෙනසුරු අපවලට කරන පිළියම් පිළිවෙත් කීපයකුත් මම මේ පාර කියනවා. මොකද හේතුව ඔය හැම දේ තුළම මානසිකත්වය තුළ එන තියෙන දැන් යම්කිසි ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් කළත් කෙනෙක්ට මනසට දැනෙන යම්කිසි ධනාත්මක භාවය ගොඩාක් බලපෑම් ඇති කරන විද්‍යාත්මක කතා කරත්. ඒක නිසා විශේෂයෙන් මුලින්ම මම කතා කරන්න ඔබට මේ ඒ සෙනසුරුගේ බලපෑම අහිතකර බලපෑම මේ රාශකවල බලපෑම් තියෙනවා. ඒවා අඩු කරගන්න විශේෂයෙන් අපි සම්ප්‍රදාය තුළ ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම ඉතා වැදගත් කාරණාවක් සහ අර ඵලදායි කාරණාවක් කියලා සලකනවා. ඒක නිසා මේ නිවැරදි ආකාර විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගොඩදෙනෙක් දන්නේ නැහැ. ගොඩදෙනෙක් අහලා තිබ්බා ඒක ගැන. ඒකින්ද ඒක විශේෂයෙන්ම කියන්න මේ බාර වීමට පඳුරු බැඳීමක් සඳහා විශේෂිතු කරන පිළිවෙත කොහොමද කියලා මේ සඳහා අවශ්‍ය කරන දේවල් මම මුලින්ම කියන්න. රිදී කාසියක්, රිදී පඳුරු කියලා කියන්නේ රිදී කාසියකුයි නිල් රිදී කෑල්ලකුයි
කහදියර ටිකක් හදාගන්න. ඒ වගේම දුම්බල සාම්බ්‍රාණි සුදු හඳුන් වගේ දේවල් ටිකක් ලෑසි කරන් ද්‍රව්‍ය ටිකක්. ඒ වගේම පොල් කිරි ස්වල්පයක්. ඒ වගේම එළඟි තෙල් පහනක් අවම වශයෙන් බුලත් කොළ පහක් පිරිසුදු ජලය, ඒ කියන්නේ පෙරාගත තුන් වතාවක් පිරිසුදු රෙදිකඩින් පෙරාගත පිරිසුදු ජලය සම්පාණයෙන් පොඩ්ඩක් උයි. ඒ වගේ නිල් පාට මල්, නිල් කට රොඩු, ඒ වගේ නිල් පාට මල් තියෙන නිල් පාට මල් ටිකක් වැඩිපුරයි ඔබ අනිවාර්යයෙන්ම සොයා ගන්න ඕන. ඉතින් මේ දේ කරන ආකාරය ගැන කතා කරොත් මුලින්ම මේ සඳහා ඔබට හැකිනම් ඔබගේ යම්කිසි ආකාරයක ශුද්ධ ස්ථානයකට කියලා අදහස් කරන්නේ පන්සලකට නැත්නම් ඒවට වෙන් වෙච්ච ස්ථාන තියෙන ඒ වගේ තැනට යන්න පුළුවන් යහපත්, නැත්නම් ඔබේ නිවසේ ඔබ ඉන්න තැන වුණත් මේක කරන්න පුළුවන් කාරණාව කොහොම ගියත් එතන පිරිසුදු වෙන්නත් ඕන. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන් ඒ දවස දැන් අපි මේකට බදා දවස් සෙන්සුවදාක් යොදා ගන්නවා වඩා හොඳයි. ඒ දවස නිර්මාංශ වෙලා ඉන්න ඕන. ඒ වගේම ඒ වගේ තත්ත්වෙන් තුළ ඔබ පිරිසුදුව පස්පයම් වැලිකිලා ඒ දේවල් කරලා ඔබට පහසු වෙලාවක් යොදා ගන්න ගැටලුවක් නැහැ. වෙලාව අවශ්‍ය නැහැ ගැටලුව නැහැ. හැබැයි රාහු කාලයෙන් තොර වෙලාවක් හොයාගෙන ඔබ ඒකින් ස්ථානට යනවා නම් එහෙමයි, නැත්නම් ඔබ ඉන්න තැනින් ඉස්සලම් හොඳට පිරිසුදු වෙලා නාලා කරලා යන්න ගිහිල්ලා ඔබ ඒ තැන ඉස්සලම් පිරිසුදු කරගන්න, ස්ථානය පිරිසුදු කරගෙන අර මම හැමදාම කියන විදිහේ බෝධි පූජාවක් කරන්න පුළුවන් නම් මුලින් යහපත් පුදුන්ට පහන් දැල්ලලා ඒකේ නාකර කරලා බෝධි පූජාව කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරලා ඔබ දෙවියන්ට පින් දීලා ඊළඟට සාමාන්‍යයෙන් පන්සලකුණත් දෙවියන්ට පහන් දැල්වන තැනක් තියෙනවනේ. එහෙම තැනක් නැත්තම් පැත්තකින් හරි ගමන් නැහැ. මේ දේ කරන්න තැනක් පිළියෙල කරගෙන එතන ඉස්සලාම කහදියර අපි අරංගිය කහදියර ඉහන්න. ඊට පස්සේ ඔබ ඒකට අර එළඟි තෙල් පහන දල්වන්න. එළඟි තෙල් පහන දල්වන්න ඔබ සාමාන්‍යයෙන් පුළුවන් නම් කලින් එළඟි තෙල් පහන දෙකක් පිළිල කරගෙන පුළුවන් යහපත්. නැත්නම් එතනට පොල් තෙල් පහනක් හරි කමන්නේ බුදුන්ටත් දල්වලා ඊට පස්සේ දෙවනුව එළඟි තෙල් පහන දල්වලා ඊට පස්සේ සුදු හඳුන් ටිකක් ලෑස්ති කරන කිව්වනේ. ඒ සුදු හඳුන් ගල ගානවා කියලා දන්න ගල ගාලා අරංගියත් කමන්නේ පොල් කිරියකට මිශ්‍ර කරන්න ඕන. පොල් කිරියට මිශ්‍ර කරලා අර ඒ සුදු හඳුන් පොල් කිරිය මිශ්‍රණයට අර රිදී පඳුරයි නිල් පාට රෙදි කඩයි දාලා තෙමා ගන්න. ඊට පස්සේ ඔබ අර අරංගිය අර පෙරාගත්ත පැන් ටිකට තවත් අර ඉතුරු සඳුන් කුරු ටිකක් දාලා තිය කරගෙන මල් වලටයි බුලත් කොළ වලටයි එකින් ටිකක් ඉහන්න. ඊට පස්සේ මල් බුලත්ේ ස්ථානයේ තියලා විශේෂයෙන් ඔබ ගෙදරින් යද්දි පිට දැන් පන්සලක හරි වේ නැත්නම් දේවාලයක් හරි මොකද ස්ථානයක කරනවනම් යද්දි දුම් කබලකුයි පොල් කට්ටකුයි අරන් ගිහිල්ලා එතන ඒක අවුලලා ඊට පස්සේ අර සාම්බ්‍රාණි දුම් වලයි වලින් හොඳට දුම් අල්ලලා ඊට පස්සේ ඔබ විෂ්ණු දෙවියන්ට බාර වෙන්න ඔබට මේ ඒ රාෂ්ට්‍ර කපල සෙනසුරුකින් තියෙන අපලකාරීත්වයන් ග්‍රහ දෝෂ නිර්වාරණය කරලා දෙන එක කන ලව්වක් කියලා ඔබකට තියෙන මේ අවස්ථාවන් හිතේ සිහි ගන්නලා අර නිල් පාට රෙදි කරට පඳුර තියලා ගැට ගන්න. ඒ ගැට ගන්න ස්ථානයේ සුදුසු ස්ථානයක තබන්න. ඒක එහෙම තබන තැනක් නැත්තම් ඔබ ගෙදර ඇවිල්ලා බුදු පහන තියෙන තැන හරි කමක් නැහැ තියලා තියන්න. ඒත් එක්ක ඔබේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඉල්ලසෙට මේ රාශක තියෙන බලපෑම් තුල අහිත කර දේවල් ඉවත් වෙන්න කියලා ඔන්න විෂ්ණු දෙවියන්ට කන්න ලව් කියලා ඊට පස්සේ ස්තෝත්‍රත් කියලා ඔබගේ වැඩ කටයුතු කරලා මෛත්‍රී භාවනාව කරලා ගෙදර එන්න පුළුවන් නම් සෙනසුරාදාස් වලට බදාදාස් වල පුළුවන් හොඳයි. රාත්‍රී 12යි 5ට විෂ්ණු දෙවියන් වෙන පහනක් දැල්ලන්න පුළුවන් නම් ඔබේ නිවසේ හරි පිරිසුදු ස්ථානයක ගැටලුවක් නැහැ. ඒක නිවසේ ඇතුළත පිටතද කෙනෙක් ගැටලුවක් නැහැ. පිරිසුදු තැනක් වීමයි වැදගත් වෙන්නේ. මොකද රෑ 12යි පාට පන්සලකට දේවාලයකට අපිට යන්න හැකියාව අඩු වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ දේ කරන්න හැකියි. පුළුවන් නම් ඒකට ඒ පොල් තෙල් පහනකට වඩා එළඟි තෙල් පහනක් දැල්වන්න වඩා යහපත්. නිල් පාට මල් ටිකක් පූජා කරලා නැත්නම් පොල් තෙල් පහනට එළඟි තෙල් බිඳු කීපයක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. තමන්ට හැකි පමණින් කරන්න. දැන් විදේශගත වෙලා ඉන්නට මේ දේවල් කරන්න අපහසු වෙනවත් ඒ හැකි පමණින් තමන්ගේ ඉන්න කාම්පරේට හරි වෙලා ඒ බාර ගැට ගන්න කාරණා කරලා ඔබ ඒ සාමාන්‍ය හැකි පරණදි දෙවියන් සිහි කරන්න ඒ වෙලාවට විෂ්ණු දෙවියන්ට සිහි කරලා ඒ ඔබට තියෙන ගැටලු කර තත්ත්වයන් සිහි ගන්නවලා බාරහාර වෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඔබ ඔය සාමාන්‍ය උදේ හවා තමන්ගේ ආගම දහමට නෝ කටයුතු කරද්දි ඒ අනතුරු විෂ්ණු දෙවියන් සිහි කරලා පින් දෙන්න. ඒ වගේම අසරණ අයට විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔය ආබාධිත අයට වයවෘද්ධ වයසක අයට ඔබ පුළුවන් තරම් අය ඔබට හැකි පමණින් උදව් පදව් කරන්න. ඔවුන්ට ආහාර පාන විශේෂයෙන් දෙන්න ඔවුන්ගේ කුසගින්න නිවන්න උත්සාහ දරන්න. ඒ දේවල් තුළින් ඒ පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න. ඔබට ඒ දේවල් තුළින් හිතාගන්න බැරි යහපතක් අත්කරගන්න හැකියාව පාදිනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ කාල පරිච්ඡේදයන් තුළ ඔබ උත්සාහ දරන්න පස්පයෙන් වැලිකිලා තමන්ගේ දහමට අනුව කටයුතු අධ්‍යාත්මිකව යම්කිසි ආකාරයක් නැඹුරු වෙලා කරන්න. හැමදාම උදේ හවා මෛත්‍රී භාවනාව
අත්‍යවශ්‍යම කරන මොකද මේ වෙලාවේ මනස තුළ ඒකාග්‍රතාවය තමයි අතිශයින් වැදගත්. ඒ සඳහා තියෙන උපරිම දේ මේ මෛත්‍රී භාවනාව කියන දේ. ඒක නිසා අපි අර හැමදාම උදෑසන අහන පිරිත් තියෙන මෝර පිරිත්, චන්ද පිරිත්, සූර්ය පිරිත්, කන්ද පිරිත්, සත්බුදු වන්දනාව, ඒකට අභිසංවිධාන පිරිතත් එකතු කරගෙන ඒ උදේසනේ පිරිත් ශ්‍රවණය කළා. මේ සූ එකෙත් තියෙනවා, සූ ටීවී එකට පිවිසුනනම් ඔබට නිවැරදි උච්චාරණ සහිතව ඒව අහන්න පුළුවන්. ඒක ඔබ ඉයර්ෆෝන් එක කන එක ගන්න, ඔබ ඉන්න ඇඳේම ඉඳන් ඒ දේවල් ශ්‍රවණය කරලා අවසානයේදී මෛත්‍රී භාවනාව කරලා දැමි සිත් උපද්දවාගෙන දවස ආරම්භ කරන්න. ඒ වගේම දවස නිමා කරන්න. එතකොට ගොඩාක් දුරට ඔබට ඔය සෙනසුරුගෙන අහිත කර බලපෑම් සියල්ල අහිම කර. මොකද ඔබ දැහැමි වෙන්න වෙන්න මේ සෙනසුරු බලපෑම් අඩු වෙනවා. මොකද හේතුව සෙනසුරු කියන ග්‍රහයා නරක ග්‍රහයෙක්, ගොඩාක් මිනිසුන්ට කරදර කරන විපාක දෙන ග්‍රහයෙක් කියලා අපි සාමාන්‍ය මතයක් හදලා තිබුණා. ඇත්තටම සෙනසුරුගේ තියෙන්නේ ඔබ යහපත් මාර්ගයට ගන්න තමයි ඔබට දුක් පමුණුවන්නේ. ඔබ යහපත් කරෙන්න කිසිසේත්ම ඔබට අපල සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබගේ අයහපත් තැන් ටික වෙනස් කරලා ඔබ යම්කිසි ඔබ තුළ ඒ දේ හඳුනාගෙන ඔබ තුළ යම්කිසි පරිවර්තනයක් කරන තමයි ඒ දේවල් සිද්ධනේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් දැහැමි වෙන්න වෙන්න ඔබට අහිතකර බලපෑම් නැති වෙලා සෙනසුරුගෙන් තියෙන හිතකර බලපෑම් ගැන ඔබ පුදුම වෙනවා. ඇත්තටම සෙනසුරු හිතකර විදිහට යහපත් දේ දෙන්න ගත්තොත් ඔබට හිතා ගන්න බැරි තරම් යහපත් ඉස්සරහ නෑ නෑ. ඒ යහපත ළඟා කරගන්න ඔබ පුළුවන් තරම් අයහපත් දේෙන් බැහැරගෙන වෙලා ඔබ තුළ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ධාර්මිකව දහමට ලැබිව යහපත් සිතින් ඔබ ගමනක් යන උත්සාහ කරන්න. එතකොට මේ දේවල් ගොඩාක් දුරට ඔබට යහපත පැත්තටම පෙළඹෙනවා. ඒක කරලා බලන්න. ඒ දේ තුළ යහපත ළඟා කරගන්න. සෙනසුරු මාරුවත් එක්ක මම ගිය වසරේ කියපු ඒ වැඩසටහනත් එක්ක ගොඩ දෙනෙක් මට කතා කළා. ඒකින පිළියම් පිළිවෙත් එක්ක ජීවිතේ මනස යහපත් කර ගැනීම තුළ කොතරම් මේ රාශක තත්ත්වයන් කොතරම් නරක තිබ්බත් ජීවිතය වෙනස් වෙච්ච හැටි. ඒක නිසා විශේෂයෙන්ම ඒ රාශක තත්ත්වයන් තියෙන මේ පිළියම් පිළිවෙත් අනිවාර්යම කරන හැමෝම කරන්න උත්සාහ නිරාශක තිබ්බත් නැතත් මේ දේ කරන්න. මේ දේ තුළ ඔබට අත් වෙන්නේ යහපතම තමයි. ඒ වගේම තව විශේෂ කාරණාවක් තියෙනවා කියන්න. හැකි අය උපරිමයෙන් උත්සාහ කරන එක දවසක් රුවන්වැලි මහා සෑයට යන්න. මේක මම කල්නුත් මේ පිළියම් පිළිවෙත ගැන ඒ තා විශේෂ පිළියම් පිළිවෙත. මේක මේ හේතුව මේ අපි සසර තුළ කරපු පව්, අපි කරපු යම්කිසි අකුසල් අපි දන්නේ. අපි ඒ දේවල් තුළ යම්කිසි ආකාරයකින් ඒ දේවල් මිදීම ලබන්න හෝ ඒ දේවල් තුළ යම්කිසි සහනයක් ලබන්න ක්‍රමවේදයක් මේක. ඉස්සලාම ඔබ ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරන්න උත්සාහ කරන. පුළුවන් නම් කලින් දවස රෑ ගිහිල්ලා කරනවා නම් එහෙමයි, නැත්නම් අලුයම ගිහිල්ලාද ගමන්නේ බෝධි පූජාව කරලා සුදු නෙළුම් මල් වට්ටියක් ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා කරලා එතන මෛත්‍රී භාවනාව කරලා ඔබ තවත් සුදු නෙළුම් මල් වට්ටියක් වැඩිපුර මල් පුළුණ අරන් එන්න අරගෙන රුවන්වැලි මහා සෑරදුන්ටත් පූජා කරලා ඔබ එතන ඉඳගෙන යම්කිසි ආකාර භාවනාවක් කරන්න. භාවනාව කරද්දී ඔබ ඉස්සල්ලාම මුලින්ම මේ කරපු කාරණා තුළ විෂ්ණු දෙවියන්ට සියලු දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඉවරලා ඔබ මෛත්‍රී භාවනාව නැවතක් කරලා ඊට පස්සේ මේ අදිෂ්ඨානය කරගන්න. මේ සසර තුළ මට දැන් මීට වඩා අපි කීප වතාවක් අපි හිතන්නේ දහස් ගණන් වතාවක් ඉපදෙන්න ඇතිනේ. ඒ දේ තුළ අපි අතින් වැරදි වෙනදී සමහර අයට වැරදි වෙන්නේ නැති. ඒ මගේ අතින් විච්ච වැරදි නිසා සමහරුන්ට මොකක් හෝ කාරණාවක් වල තාමත් යම් විශ්වාසයක භවයක් තුළ මිනිස් ආත්මය ලබන්න බැරිව ඇති. ඉතින් ඔබ ඉස්සල්ලාම මේ පින් ඔවුන්ටත් අනුමෝදන් කරන්න. අනුමෝදන් කරලා ඔවුන් වෛරයෙන් සමහර මාත් එක්ක ඇති. ඒ වෛරය ඔවුන් තුළින් නැති වෙලා ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඒ වෛරය නැති කර ගැනීම තුළ මේ පින් අනුමෝදන් වීම තුළ යහපත් ආත්මයක් තුළ ඉපදිලා ඔන්න නිවන අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මේ දේ තුළ ඔබ මේ භාවනාව ටිකක් පුළුවන් නම් හැකි වෙලාවක් ඇතුළත ඉඳලා මේ භාවනාව කරන්න. මේක පුළුවන් නම් මාස 3-4කට සැරයක් කරන්න, හැකිනම් වසරකට සැරයක්වත් අඩුම වශයෙන් කරන්න. මේ දේ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. මෙතන මේ ශ්‍රීමා බෝධින් වහන්සේ ගාව කරන බෝධි පූජාව අවස්ථාව ඒ වෙලාව ගැටලුවක් නැහැ. රාත්‍රී හෝ උදෑසන ඕනම වෙලාවක් කරන්න. හැබැයි මේ රුවන්වැලි මහසෑය ගාව කරන පිළිවෙත ඔබ උදෑසන පුළුවන් නම් අලුයමම ගිහිල්ලා එතන උදෑසනම කරන්න උත්සාහ දරන්න. මේ ස්ථානවලට යන්න බැරි අය, නැත්නම් විදේශ ගතලා ඉන්න අය යන්න අවශ්‍ය නැහැ. ඔබ එතන ඉන්න කෙනෙක් තියෙනවා, ඔබ ඉන්න තැන ඉඳලා පුළුවන් නම් ඒ පිළිවෙතේ භාවනාව වමශෙන් කරන්න. හිතින්ම වගන්න ජය ශ්‍රී මා බෝධිය ගාව ඉන්නේ, රුවන්වැලි මහසෑය ගාව ඉන්නේ කියලා හිතාගෙන ඒ දේ තුළ ඔබේ පින්වන්ත ස්ථාන සිහි ගන්නවා. මේ භාවනාව කරන්න ඒ දේ ප්‍රමාණවත් වේවි ඔබේ හිත නිවන සහ ඔබගේ තියෙන ගැටලු කරතත්වයන් ඔබට නැති කරගන්න. තවත් දෙයක් මම විශේෂ වශයෙන් ඔබට ශිවදේවියන්ට කියන මන්ත්‍රයක් ගැන කත් කිව්වා මීට කලින් වැඩසටහන් කීපයකම. ඒ දේ අනිවාර්යම ගන්න, විශේෂයෙන් මේ ඒ රස තත්ත්වයන් වලින් පීඩාව දින අනිවාර්යෙන් මේ මන්ත්‍රය අර මං කියපු විදිහට භාවනාවක් කරලා උදේ හව පුළුවන් තරම් තමන්ට ගැටලුවක් වෙන අවස්ථාවේදී මන්ත්‍රය සිහි කරන්න, ඔබේ ආරක්ෂාව සසා ගන්න උත්සාහ කරන්න. ඒ මන්ත්‍රය මම ඔබට කියන්නම් වචන වලින්.
ඉතින් ඒදේ හරියටම කටපාඩම් කරගෙන ඒක ඔබ හැම අවස්ථාවකදී ඔබගේ නිවාඩුව සිහිගන්වන්න ඒ දේ තුලත් ඔබට ගොඩාක් ආරක්ෂාව මේ දේවල් තුල සලසා ගැනීම වගේම යම්කිසි කාරණා තුල අසාර්ථකත්වෙ මිදලා සාර්ථක වෙන්න අනතුරු වලින් ගැලවෙන්න ඉතා විශේෂිතු කාරණා තුල හදිස්සි වෙන අනතුරු වලින් ගොඩක් ගැලවෙන්න මේ කියන මන්ත්‍රය ඉතාමත් වැදගත් වේවි ඔබට සාමාන්‍යයෙන් උදේහවා ඔබගේ ආගමික වතාවත් සිද්ධ කරනවා මේ අනතුරුවත් මේ දේ මේ විදිහට කිවීම ඉතා වැදගත් වේවි ඉතින් මේ මන්ත්‍රය නිවැරදි ලෙස ඔන්න තිරේ දිස් වෙනවා ඔබේ වචනත් නිවැරදි ලෙස ශබ්ද කරනා කරේ මං කියන්නම් ඔබ කටපාඩම් කරගන්න ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටි වර්ධනම් ඌර්වා රුකමිම බන්ධනාත් මුත්‍යෝර් මූක්ෂීය මම්ෘත එන්නේ ආකාරයෙන් මේ මන්ත්‍රය ඔබ නිවැරදි ආකාරයෙන් කටපාඩමින් උච්චාරණ සහිතව හැම වෙලෙම මතකයේ තබාගෙන ඔබට අවශ්‍යතාවය හැම අවස්ථාවෙදි මේක සීගන්වන්න ඒත් එක්කම මම විශේෂිත සුවඳ දුම් කුඩු මිශ්‍රණයක් සකසා ගන්න එක ගෙදරට ඔබේ ව්‍යාපාර ස්ථානයට ඔබ වැඩ කරන තැනට කොහොම ඕනම ස්ථානකට අර ඒ දේ තුළ තියෙන අඳුරු බලපෑම් ඉවත් කර ගනිමින් යම්කිසි ධනාත්මක භාවයක් එක්ක යමක් කරගන්න පුළුවන් දුම් කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය කියන්න ඉතින් ඒකට අවශ්‍ය කරන දේ දැන් මම ඔබට කියනවා තිරේ දිස් වේවි ඒ දේවල් ලෑස්ති කරගන්න ඒ දේවල් මික්ස් මිශ්‍ර කරලා හදා ගන්න ඕනේ. ඉතින් ඉස්සලාම කිව්වොත් සාම්බ්‍රාණි ග්‍රෑම් 500ක් විතර කපුරු ග්‍රෑම් 250ක් කියන තමයි මේක සඳහන් වෙන්නේ. නමුත් කපුරු ග්‍රෑම් 250ක් කියන්නේ SMS එක ගන්නෙම සාමාන්‍ය ටිකක් ලොකු ගාණක් වෙනවා. ඒ නිසා කපුරු ප්‍රමාණය ඔබට හැකි ප්‍රමාණයක් දාන්න. හැකි අය 250ක් දාන්න. නැති අය තමන්ට පුළුවන් ආකාරයෙන් දාන්න. එහෙනම් සාම්බ්‍රාණි ග්‍රෑම් 500යි කපුරු තමන්ට හැකි ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය තුළ මේ රුවන්වැලි සෑයට යම්කිසි අල්ලන දුම්කුඩු මිශ්‍රණයක මේ වට්ටෝරුව තමයි මේ කියන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ සාම්ප්‍රාණි ග්‍රෑම් 500යි කපුරු ග්‍රෑම් 250යි හල් දුම්මල ග්‍රෑම් 50යි දේවදාර ග්‍රෑම් 50යි සුවඳ කොට්ටන් ග්‍රෑම් 50යි සුදු හඳුන් ග්‍රෑම් 50යි රත් හඳුන් ග්‍රෑම් 50යි සැවන්දරා ග්‍රෑම් 50යි අගිල් ග්‍රෑම් 50යි ගුගුල් ග්‍රෑම් 50යි ජටාමංශ ග්‍රෑම් 50යි බැබිල මුල් ග්‍රෑම් 50යි වැල්මි ග්‍රෑම් 50යි රසගින ග්‍රෑම් 50යි කුන්දිරික්කන් කැට ග්‍රෑම් 100යි කැකුණටි ග්‍රෑම් 100යි හොරයිටි ග්‍රෑම් 100යි බිම් දුම්මල ග්‍රෑම් 100යි මේ කියන මේ කියන වට්ටෝරුවේ සමහර දේවල් ඔබේ ප්‍රදේශයට අනුව සමහරකට හොයාගන්න අපහසු වෙන්න පුළුවන් ගැටලුවක් කරගන්න එපා ඔබට හැකි හැමදේම යොදාගෙන හැකි ප්‍රමාණ වලින් මේවා එකට කුඩු කරලා සමහර මේ කුඩු වශයෙන් ගන්නවන වඩා යහපත් ලේසි ගන්න තැන් තියෙනවා ගොඩක් ඔය සිංහල බෙහෙත් අලවිසල් වල එහෙම අරගෙන මේවා මිශ්‍ර කරලා ඔබ උදේහවා ඔබේ නිවසේ නැත්තම් මේකට වැඩි වශයෙන් අන්තිමට තව සුවඳ කුඩු විශේෂ මේ සාම්බ්‍රාණට ටිකක් වැඩිකද එකතුවර ගත්තර කමන්නේ මාස 3කට වගේ සෑහෙන ප්‍රමාණයක් තමයි මම මේ කිව්වේ මේ ප්‍රමාණයන් තුළ උදේහවා දුම් අල්ලන්න ඒ දුම් අල්ලන අවස්ථාවේදී පුළුවන් තරම් ඔබ කටපාඩමින් දන්නවනේ එහෙම නැත්නම් ඔය YouTube එකෙන් හරි කමන්නේ ටිකක් සද්දට ඇහෙන්න ප්ලේ කරලා ධම්මචක්කම් පවත්තන සූත්‍රය එහෙන් දැන් පුළුවන් නම් දවසට 3 වතාවක් විතර ගෙදර අහන්න සලස්සන්න මේ කුදේහව දුම් අල්ලද්දි විශේෂම බුදු පහන තමන්ගේ ආගමකට කටයුතු කරන කලින් මේ කියන බෙහෙත් වට්ටෝරෙන් දුම් අල්ලන මේ දේ තුළ අර අඳුරු බලපෑම් නැති වෙනා වගේම අර නිවස තුළ නිරෝගීකම ඇති වෙන්න යම්කිසි ආකාරයෙන් නිවසේ තියෙන අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න හේතු කාරණාවක් වේවි විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කිතුණු කතෝලික අය මහා සන්තයාගි මුනින්ද්‍රයාට බාරහාර වෙන නුවාන පවත්තන දේ අනිවාර්ය මොකද මැදිහත් කාරකත්වය ඉල්ලන්න මේ කාල පරිච්ඡේද වල ඔබට ඒ ඉතා වැදගත් වේවි ඒ වගේම විශේෂයෙන්ම සිකුරාදාස් වල කුරුස යාගය පවත්තන ගල්ලෙනී යාඥාව නිතර කියන ගල්ලෙනී යාඥාව කටපාඩමින් දැනගෙන ඒක නිතර ඔබගේ අර ඔබට අවශ්‍යතාවය ඇතින ඔබට ගැටලුවක් මතුවෙන අවස්ථාවේ ඔබේ හිත යම්කිසි ආකාරයකින් ආවේගශීලී වෙනවනම් නැත්නම් ඔබේ හිතට යම්කිසි දුකක් දැනෙනවනම් වේදනාවක් දැනෙනවනම් දෙගිඩියාවක් දැනෙනවනම් යම්කිසි ප්‍රශ්නයක් දැනෙනවනම් ඒ හැම අවස්ථාවකදීම ඔය ගල්ලනේ යාඥාව ඔබ කියන්නේ ඒක පුරුද්දක් කරගන්න ඒ දේ තුළ ඔබට ලොකු සහනයක් ලැබෙනවා ඒ වගේම දිනපතා අවමෝෂයෙන් කොන්තපන්ති දෙක තුනක්වත් කියන ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන උත්සාහ කරන්න වගේම දේවමෙනින්ගේ ප්‍රාර්ථනාව කියන්න උත්සාහ කරන්න සප්පසද දිව සප්පසද වන්දනාව සට සහභාගි වෙන්න ඔන්න ඔය දේ තුළ මේ කිසිම දෙයක් මේ අර ලෝකෙට පේන්න තමන්ගේ ආගම ධර්ම අදහන්න යන්න අවශ්‍ය නැහැ තමන් තනියමම හෝ තමන්ට ඒ කියන්නේ කවුරුත් නැති වෙලාවකට හරි කමන්නේ ඒ තැන් වලට ගිහිල්ලා හෝ තමන් ඉන්න තැන ඒ කියන්නේ ඔකට යන්න බැරි අය තමන් ඉන්න කාමරේක හරි ඉඳලා ඒ තමන්ගේ මානසිකතේ අධ්‍යාත්මික ජීවිතයේ තුලින් ඒ ආගම ඇදහිම තුල දියුණු කරගන්න ඒ හැම දේ තුළම ඔබේ මනස දියුණු වෙනවා ඒ දේ විද්‍යාත්මක ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ගැටළුලින් මිදෙන්න සියලු දේට යහපත් ලෙස උත්තර ලැබෙන්න ඔබ නිවැරදි තීන්දුව తీගෙන ගන්න හේතු කාරණාවක් වේවි ඒ වගේම විශේෂයෙන්ම තව ඔබ පුළුවන් තරම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ 10ත් 11ත් අතර ශුද්ධෝ පවත්වන්න උත්සාහ කරන්න ඒ වගේම බ්‍රහස්පතින්දා දවස්වල එක්වරුශීලී රාත්‍රී ආහාර වේලේ වැලකිලෙන් ද එක්වරුශීලී රකින්න ඒ ආහාර වේල නිරාහාරව ඉන්න කෙනෙක්ට කියන්නේ දුප්පත් කෙනෙකුට නැත්නම් අසන්න සතුරු දෙන්න පුළුවන්
ඒ ඉතාමත්ම වැදගත් වේවි. එනිසා එකතුණු කතෝලික ඇත් ඒ විදිහට ධාර්මිකව තමන්ගේ ආගම දහම අනුව කටයුතු කිරීම තුළ කටයුතු කරන් යන්න. ඉතින් අනිකුත් ආගම් වල අයත් මම ඔබට වෙන වෙනම කියන තරම් ඔබේ ආගම දාම ගැන සහ ඒ පිළියම් පිළිවෙත් ගැන මට ලොකු දැනුමක් නැත. ඒක නිසා ඔබ ඔබගේ දහමට අනුව කුමන ආගමට වුණත් ඒ තමන්ගේ ආගම තුළ තියෙන දහම තුළ කාටවත් අගතියක් වෙන්නේ, හැමෝටම යහපත කරන්න තමයි තියෙන්නේ. ඒ දේ තුළ මිනිස්සු හදාගත්ත විකෘතිභාවයන් වෙනම කතාවක්. නමුත් මේ දහම තුළ නිතර අන්තර්ගතය ඇත්ත වශයෙන්ම කිව්වොත් යහපත්. ඒක නිසා තමන්ගේ ආගම දහමට අනුව මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ සෙනසුරුගෙන් කිසිම අපලයක් උපද්‍රව සිද්ධ වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ දේ අනුව කටයුතු කරන්න, ජීවිතය ජය ගන්න ඔබට පුළුවන්. මේ සෙනසුරුගේ වක්‍ර භාවයත් එක්ක ඉතින් අඳුරු පළබයම ඇති කර අයින් කරගෙන ධනාත්මක දේවල් ජීවිතය ළඟා කරමින් ජීවිතය දිනන්න ඔබට අනිවාර්යයෙන්ම යහපත් මාර්ගයේ ඔස්සේ ඒ සඳහා යෑ හැකි. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.